රංජන් රාමනායක මහතාගේ හඬපට සමාජයට මුදාහැරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පවසමින් යුක්ති සුරකීමේ නීතිඥ එකමුතුව අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. ඔවුන් පවසන්නේ පොලිස් බහරයටගත් මෙම හඬපට මාතීර නිකුත්වීම බරපතල කරුණක් බවයි. අද වන විට ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ජනතාවගේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වෙලා තියෙනවා. මේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ කොතනින්ද? ආරම්භ වන්නේ අරු රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තරංගොඩට පත්ව අවස්ථාවේ සිට. යම් පුද්ගලයෙක් යම් වරදක් සම්බන්ධයෙන් අත්තරංගොඩ ගන්නවා නම් ඒ පුද්ගලයා ඒ වරද සිදු කිරීම සඳහා ප්‍රයෝගී කරගත්තායයි සලකුණු ලබන භාණ්ඩ ප්‍රමාණයක් තිබෙනම් එම භාණ්ඩ පොලිසිය විසින් අත්තරංගොඩගෙන අධිකරණයේ ඉදිරිපත් කරනවා. එම භාණ්ඩ ඉන්පසු විමර්ශනය අවසන් වනතුරු හෝ නඩුකරය අවසන් වනතුරු හෝ අධිකරණය විසින් සුදුසු නියෝගයක් දෙනතුරු ඒ භාණ්ඩ අධිකරණයේ තැන්පත් කරනවා. එම නඩු භාණ්ඩ කිසිදු ආකාරයකින්වත් අධිකරණයෙන් එළියට සමාජයට මුදාහැරීම සිද්ධ විය නොහැකි. නමුත් මේ අවස්ථාවේදී උනේ රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තරනුඩු ගන්නවා. ඉන් දින කිහිපයකට පසු හඬපටි එළියට එනවා. දැන් මේ සිද්ධ උනේ මොකද්ද? කාගේ උමනාවටද නඩු භාණ්ඩ එළියට එන්නේ? ඔවුන් ලබන වරප්‍රසාදය මොකද්ද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි. ඒ වගේම ලංකාවේ කුඩු කිලෝ 100 200 අත්තරනුඩු ගන්නවා. ඒවත් එනගේ මේ විදිහට එළියට කාටවත් කියන්න බෑ ඒව එන්නේ නැහැ මේ විතර එන්නේ කියලා සාධාරණ සැකයක් තියෙනවා. එවැනි නඩු භාණ්ඩත් මේ වගේ මුදාහැරීමක් කරනවද මේ සම්බන්ධයෙන් සුදුසු අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමු විය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිතුමාට අපි අද පැමිණිලා බාර දෙනවා.